කොහමද ඉතින් අද මම යනවා පොඩි වැඩකට ප්‍රෝග්‍රෑම් එකක රෙකෝඩින් එකකට යනවා ඉතින් මං හිතුවා ඔයගොල්ලොමත් අරගෙන යන්න ඕනේ කියලා මොකද ඔයගොල්ලෝ ගොඩාක් ආදරය කරන මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය ප්‍රෝග්‍රෑම් එකක් තමයි අපේ යුරේනියක්ගේ හැපි අවර් ප්‍රෝග්‍රෑම් එක ඉතින් එක එක නා එක එක විදිය කමෙන්ට්ස් දානවා නමුත් මං දන්නවා ගොඩක් දෙනා මේ ප්‍රෝග්‍රෑම් එකට හරිම ආසයි කියලා ඉතින් මං හිතුවා අද අපි ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා රෙකෝඩින් කරන විදිය සහ අපේ හරි ස්පෙෂල් දෙයක් තියෙනවා නම් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කියලා. එහෙනම් එන්න අපිත් එක්ක. So this is my outfit. I hope you can see. Full picture එකක් ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ ඇඳුම හැබැයි ටිකක් ලොකුයි මට. Like එක size එකක් පොඩි වුණා නම් හොඳයි කියලා හිතුණා. But then again it's okay. And as always I'm gonna go with my hair. With middle part and loose hair, so yeah, I'm actually comfortable with this hairstyle. But let's see. Itani gyara pasa mang kita manas kai danne. Okay, then see you all there. ලිගම්බෝ ඇවර්න ගාර්ඩන්ස් එකේ තමයි ෂූට් එක තියෙන්නේ. ඉතින් අද මාත් එක්ක ක්‍රිෂාන් තමයි ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ. This is our beautiful host and this is how we are getting ready. ඉතින් ලෑස්ති වෙලා පල්ලහ ඔක්කොමලම සෙට් කරගෙන ඉන්නවා ෂූට් එකට. මෙන්න මේ විදිහට තමයි සෙටප් එක තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක අතරතුරේදී කතා කරපු දේවල් නම් මම අතරම කොට ඉන්ක්ලූඩ් කරේ නෑ. මොකද ඔයගලන්ට පුළුවන් හෙට උදේ 10ට හිරු ටීවි තුලින් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න. ඉතින් යුරේනියාකි මාරම ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා. It was so fun and අපි හිනාවෙලා මාරම ජොලි අනිත් එක මේ වෙලාව යනවා තේරුණේවත් නැහැ. ඉතින් මතක් කරලා හෙට උදේ 10ට හිරු ටීවී බලන්න. Welcome Krishan and Sheshadri. මට ලංකාවේ හරි ලස්සන නිලියෝ ඉන්නවා නම් හරි natural beauty තියෙන ශේෂාද්‍රි ඉන්නේ කෙනෙක්. I started talking to him. ඔක්කොමගෙම දැන් ක්‍රිෂාන් බැඳලා ඩිවෝස් වුණා කියලා ප්‍රශ්නයක් තිබුණේ නැහැ. Right. ශේෂාද්‍රි හරි මෙහෙම ලස්සනට හිටියට මේ අයින්ස් එක පෙනුම තිබ්බට ක්‍රිෂාන් කියන්න. පහට තමයි message එක ගන්නනේ. Hi ශේෂාද්. Hi Shadow. This is Krishan. ලිපෙන් කබලට නේද මොකක් හරි සිංහල ඔව් ඒ වගේ වෙන්න ඕනේ නැහැ නේද ගාලි නේද මොකද ක්‍රිෂාන් ඔය කෙනෙක් හතර පහ දෙනෙක් රන් කරා වෝන් කරලා තියෙනවා මචං ඉස් ඇක්චුලි ගුඩ් මෙයා ප්‍රෙග්නන්ට් වෙලා ළමයි හම්බුන පස්සේ මමයි ස්ට්‍රෙස් උනේ කමන්නේ ඔයා අපේ ගෙදර ඇවිල්ලා ඉන්න ඩාලි